අයිබෝන් කියලා පුදු දෙනාම් පිළිගන්නවා අපි. අද කොටස් වලට වීඩියෝ වලට තවත් වීඩියෝ එකක් සමග ඉතින් අද අපි දැක්ක කොටස් වෙනකොට මම සිකුරා දිනේදී කිව්වා වගේ මන්දගාමී ස්වරූපය සමස්ත විනාශකේ 15 මත් අපි දැක්කා. විකුණුම් ප්‍රමාණය වැඩි වෙලින් දැකපු දිනයක්. ඉතින් සමස්ත විනාශකේ නිරන්තරයෙන්ම විකුණුම් පීඩනයක් තියෙන එක අපිට දැන් දින කීපයකින් ස්ථිර වෙලා ඉවරයි. ඉතින් සමස්ත විනාශකේට හැමදාම එකම හුස්මට එකම ඒක ප්‍රමාණයකින් ඉහළ යන්න බෑ. ඒක හරි අසමබර තත්ත්වයක්. ඉතින් මම කල්ලුත් මේ දේ පැහැදිලි කරලා තියෙනවා. සම්බර වෙන්න අවශ්‍ය වෙනකොට තමයි මේ වගේ දේවල් වෙන්නේ. නමුත් සම්බර වෙද්දී ඒ අසාධාරණ කරන් අනිසි ප්‍රතිවල එහෙම නැත්තම් හිතා ගන්න බැරි විදිහට තමයි සම්බර වීම සිදු වෙන්නේ. අර අපි ඔක්තෝබර් 5 වෙනිදා දැක්කා වගේ. ඉතින් කෙසේ වෙතත් දැන් අපි දකිනවා විදේශිකයන්ගේ වගේම සුදේශිකයන්ගේ මානසික මට්ටම් ඍණාත්මක මට්ටමක බහුතර මානසිකත්වයේ ඍණාත්මක මට්ටමක තියෙන්නේ. විදේශිකයන්ගේ නම් අපි අතර මේ දේ දැනට සල්කීතු කාලයක සිටන් දැක්කා. නමුත් සුදේශිකයන්ගේ දැන් ඍණාත්මක මට්ටමක් තමයි කොටස් වලද තියෙන්නේ. ඒ නිසා තමයි අපි වැඩියෙන් විකුණුම් දකින්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ අදිනේත අපි දැක්ක සමසින් දශකේ 15ක් අප බලමු දිනේ අවසානයේදී සමසින් දශකේ නතරුනේ කොතනද කියලා. 1,647.92ක් විදිහට තමයි දිනේ අවසානයේදී සමසින් දශකේ සටහන් වෙන්නේ. ඒ වගේම පෙර දිනට සාපේක්ෂව 1,5ක ප්‍රමාණයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම S&P SL 20 දශකය 1,386.69ක් විදිහට තමයි දිනේ අවසානයේදී සටහන් වෙන්නේ. ඒ වගේම පෙර දිනට සාපේක්ෂව 1,14.68ක ප්‍රමාණයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. අදිනේ සමසමින් දශකයට වඩා වැඩි ප්‍රමාණයකින් S&P SL 20 දශකය පසුබැසීමකට ලක් වෙලා තිනවා වඩා වැඩි තීව්‍රතාවකින්. ඉතින් එතනින් අපිට පැහැදිලි වෙන දේ තමයි සමස්ත කොටස් වල කොටස් වලට වගේම මේ S&P SL 20 දශකයේ ඇතුළත ලයිස්තුගත සමාගම් 20ටත් ඇතිලා දෙන විකුණුම් පීඩනය. ඉතින් එතකොට සමස්තයක් විදිහට ගත්තාම වෙනද පොළ විකුණුම් පීඩනයක් කියන දේ මෙතනුත් අහුරු වෙනවා. හොඳයි, අදිනේ සමස්ත විකුණුම් ප්‍රමාණය වාර්තා වෙනවා. පෙර දිනේ 1390.76 ප්‍රමාණය. ඒ වගේම පෙර දිනට සාපේක්ෂව 128.1% ප්‍රතිශතයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අධිකිතුළු දේශීය මිලදී ගැනීම අපිට දැක් ගන්න පුළුවන්. රුපියල් මිලන 1278.76 ප්‍රමාණයක්. ඒ වගේම පෙර දිනට සාපේක්ෂව 133.2% පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම අධිකිතුළු දේශීය විකුණුම අපිට දැක් ගන්න පුළුවන්. රුපියල් මිලන 1252.84 ප්‍රමාණයක. ඒ වගේම පෙර දිනට සාපේක්ෂව 129.6% පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ දින අවසානයේදී. ඉතින් මේ වගේ ඔබට පැහැදිලි වෙනවා කැපිපෙන් ලෙස දේශීය මිලදී ගැනීම සාදේශීය විකුණුම් ප්‍රමාණය පසුබැසීමෙන් පෙර දිනට සාපේක්ෂව නැත්නම් සිකුරා දිනට සාපේක්ෂව සදේශිකයන්ගේ සහභාගීත්වය කොටස් වෙන පොළවට මද බව. එහෙම නැත්නම් සාපේක්ෂව සංසන්දනාත්මකව පෙර දින ගත්තාම අදිනේ බෙහෙවින් අද දිනයක් විදිහට සලකන්න පුළුවන්. පිළිවටුම් ප්‍රමාණයත් මුළු පිළිවටුම් ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා කොටස් වෙන පොළ. ඉතින් ඒකට හේතුව තමයි සදේශිකයන්ගේ අඩු සහභාගීත්වය. අද විතරක් නෙමෙයි අපි දැනට දින කීපයක සිටම මේ දේ දකිනවා. ඉතින් එහෙම වෙන්න හිතුවත් මම පෙර දිනේ එක පැහැදිලි කරා විදේශිකයන්ගේ මෙන්ම සුදේශිකයන්ගෙනුත් ඍණාත්මක මානසික මට්ටමක් කොටස් වෙන පොළොවේද ආරෝපණය වෙද්දී ගනුදෙනු සිදුවීමේ අඩු ප්‍රමාණයක් මිලදී ගැනුම් අඩු ප්‍රමාණ විකුණුම් අඩු ප්‍රමාණ ගනුදෙනු කොටස් ප්‍රමාණ අඩු වීමක් අපිට නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි, අද දිනේ විදේශීය මිලදී ගැනුම් වාර්තා වෙනවා රුපියල් මිලියන 113ක ප්‍රමාණයක. ඒ වගේ මේ පෙර දිනට සාපේක්ෂව 1,400.68ක ප්‍රතිශතයක ඉහළ යෑමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම විදේශීය විකුණුම අපිට දැක් ගන්න පුළුවන් රුපියල් මිලියන 138.92ක ප්‍රමාණයක. ඒ වගේ මේ පෙර දිනට සාපේක්ෂව 109.91ක ප්‍රතිශතයක පසුබැසීමක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒ කියන්නේ විදේශීය මිලදී ගැනීම සහ විකුණුම් අතර පරතරය තව තවත් අඩු වෙලා තිනවා. පෙර දිනට සාපේක්ෂව කැපිපෙන ලෙස අඩු වෙලා තිනවා. ඉතින් එතනින් අපිට අනික් පැත්තට රිෆ්ලෙක්ෂන් එක එහෙම නැත්නම් පරාවෘත්ති විදිහට සලකන්න පුළුවන්. දේශීය මිලදී ගැනුම් අතර දේශීය විකුණුම් අතර පරතරයත් මේ හා සමාන මට්ටමක තියෙන්නේ කියලා. ඒ කියන්නේ ශුද්ධ විදේශීය මිලදී ගැනුම් ප්‍රමාණය බෙහෙවින් අඩු වෙලා තිනවා පෙර දිනට සාපේක්ෂව. එතනින් අපිට අදහස් වෙනවා සදේශිකයන්ගේ සහභාගිතේ අඩුයි වගේම සදේශීය විකුණුම් ප්‍රමාණයත් පෙර දිනට සාපේක්ෂව තීව්‍ර විදිහට වැඩි වෙලා කියලා මිලදී ගැනුම් ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරන්නේ. අද්දිනේ ගනුදෙනු කොටස් ප්‍රමාණය පසුබැසීමක් වෙන්නුම් කරන්නේ. ඇත්තටම අපිට ඒ දේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වුණා ඉහළ විශ්ලේෂණේ නැත්තම් සදේශීය මිලදී ගැනුම් විකුණුම් වගේ පිළිවටුම් ප්‍රමාණ ගැන අපිට විශ්ලේෂණය ගෙනෙද්දී ඉතින් අද පසුබැසීම 114.7% ප්‍රතිශතයක් පෙර දිනට සාපේක්ෂව වාර්තා වෙන්නේ. ඒ වගේම සිදුවන මුළු ගනුදෙනු ප්‍රමාණයක් පසුබැසීමක් වෙන්නුම් කරනවා පෙර දිනට සාපේක්ෂව 113.8% ප්‍රතිශතයක් විදිහට තමයි දින අවසානයේදී සටහන් වෙන්නේ. හොඳයි, ඒත් සමගින් අපි දැන් අවධානය යොමු කරමු අද දිනවල වැඩිම පිළිවටුම් ප්‍රමාණයක් වාර්තා කරපු කොටස් අතර. සුපුරුදු ලෙස ලයිස්තු පළමු ස්ථාන ගන්න ඕනේ බොහෝ දිනවල මෙන්න ඔන්න අද දිනේ ලයිස්තු පළමු ස්ථාන ගන්න එක්ස්පෝ ලංකා සමාගමේ කොටස රුපියල් මිලියන 159.63 පිළිවටුම් ප්‍රමාණයක් වාර්තා කරලා දිනා අද දිනේ. ඒ වගේම දෙවන ස්ථාන ගන්න හේමා සෝල්ලිං සමාගමේ කොටස රුපියල් මිලියන 131.66 පිළිවටුම් ප්‍රමාණයක් වාර්තා කරලා දිනා අද දිනේ. ඒ වගේම තුන්වන ස්ථානයේ දිහා අපිට දැක් ගන්න පුළුවන් සම්පත් බැංකුවේ කොටස රුපියල් මිලියන 130.43 පිළිවටුම් ප්‍රමාණයක් අද දිනේ වාර්තා කරලා තිනවා. ඒ වගේම සිවුන ස්ථානයේ නැදෙන්නේ
දිප්‍රඩක් සමාගමේ කොටස රුපියල් මිලියන 84.45ක විරුවටම් ප්‍රමාණයක් වාර්තා කරලා තිනවා. සහ අවසාන වශයෙන් අපිට දැක් ගන්න පුළුවන් සිලෝන් ටොබගෝ සමාගමේ කොටස අදින ඉදලා වාර්තා කරලා තිනවා රුපියල් මිලියන 70.4ක විරුවටම් ප්‍රමාණයක්. ඒ ඔබ දැක්ක අදිනේ වැඩිම විරුවටම් ප්‍රමාණය වාර්තා කරපු කොටස්. දැන් අපි අවධානය කරමු අදින ඉදලා වැඩිම කොටස් ප්‍රමාණයක් ගණන්වලු කොටස් විතර. ඊස්තු පළවෙනි ස්ථාන ගන්නේ බ්‍රවුන් සිග්නල්සන් සමාගමේ කොටස. කොටස් මිලියන 11.35ක ප්‍රමාණයක් අදිනේ ගණන්වලා තිනවා. ඒ වගේම දෙවන ස්ථානයේ නැදෙන්නේ එක්ස්පෝ ලංකා සමාගමේ කොටස කොටස් මිලියන 6.18ක ප්‍රමාණයක සංස ඩෙවලොප්මන්ට් බැංක් සමාගමේ හිමිකම් කොටස කොටස් මිලියන 3.67ක ප්‍රමාණයක පිරමල් ග්ලාස් සමාගමේ කොටස කොටස් මිලියන 3.22ක ප්‍රමාණයක සහ අවසාන වශයෙන් අපිට දැක් ගන්න පුළුවන් RIL ප්‍රොපර්ටිස් සමාගමේ කොටස අදින ඉදලු ගණදුරන විදිහට කොටස් මිලියන 2.01ක ප්‍රමාණයක. ඒ ඔබ දැක්ක අදින ඉදලා වැඩිම කොටස් ප්‍රමාණයක් ගණදුරන කොටස්. හොඳයි අපි දැන් ආදැනෙම කරමු අදින ඉදලා වැඩිම එහෙම නැත්නම් කැපී පෙනෙන විදිහෙන් එළදී ගැනීම සහ විදේශීය විකුණුම් ප්‍රමාණය වාර්තා කරපු කොටස් මොනවද කියලා. එහෙම නැත්නම් කොටස් දෙසට මුලින්ම බලමු විදේශීය මිලදී ගැනීම වැඩිපුරම වාර්තා වෙන්නේ මොන කොටස්ද කියලා. අදිනේ වැඩිම විදේශීය මිලදී ගැනීමක් වාර්තා කරන්නේ සිලොන් ටොබගෝ සමාගමේ කොටස. රුපියල් මිලියන 72.43ක වටිනාකමින් යුක්ත කොටස් අදිනේ විදේශීය ගමසින් මිලට රන් තියෙනවා. ඒ වගේම එක් කොටසක් මිලට රන් දෙන සාමාන්‍ය විලදිර සටහන් එන්නේ රුපියල් 960යි. ඒ වගේම ලයිස්තු දෙවන ස්ථාන ගන්නේ සිලොන් කෝස්ටල් සමාගමේ කොටස. රුපියල් මිලියන 14.93ක වටිනාකමින් යුක්ත කොටස් විදේශීය ගමසින් මිලට රන් තියෙනවා අදිනේ. ඒ වගේම එක් කොටසක් මිලටගත් සාමාන්‍ය විලදිර දක්වන්නේ රුපියල් 635.10යි. එම කොටස් දෙක තමයි අද දිනේ කැපී පෙනෙන විදේශීය මිලදී ගැනීම ප්‍රමාණ වාර්තා කරලා තියෙන්නේ දිනේ ගණනුන් තුලදී. හොඳයි දැන් අවධානය කරමු අද දින තුල කැපී පෙනෙන විදේශීය විකුණුම් ප්‍රමාණ වාර්තා කරන කොටස් විතර. අද දිනේ ලයිස්තු පළවෙනි ස්ථානය ගන්න හේමා සෝල්ලි සමාගමේ කොටස රුපියල් මිලියන 95.99ක වටිනාකමින් කොටස් අද දිනේ විදේශීය ගමසින් විකුණුම් කරලා තියෙනවා. ඒ වගේම එක් කොටසක් විකුණුම් කරපු සාමාන්‍ය මිල විදිහට දක්වන්නේ රුපියල් 76.80යි. ඒ වගේම ලයිස්තු දෙවන ස්ථානය ගන්නේ ඩිප් ප්‍රොඩක්ට් සමාගමේ කොටස රුපියල් මිලියන 14.62ක වටිනාකමින් කොටස් විකුණුම් කරලා තියෙනවා විදේශීය ගමසින්. ඒ වගේම කොටස විකුණුම සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 329.10යි. මේ කොටසත් මෑතක ඉඳන් වැඩි වැඩියෙන් අපිට විදේශීය විකුණුම් අතර එහෙම නැත්නම් වැඩිම කැපී පෙනෙන විදේශීය විකුණුම් ලයිස්තුවේ විතරම දැක්කන ලැබෙන කොටසක් බවට පත් වෙලා තිනවා. එම නිසාම මෙය වැඩිම පිරවටුම් ප්‍රමාණ වාර්තා කරන ලයිස්තුවේ කොටස් පහ අතරටත් බොහෝ දුරට දිනපතා වී එකතු වෙනවා දකින්නවා. ඊළඟට ලයිස්තුවේ තියෙන්නේ මෙල් ස්ටකොප් සමාගමේ කොටස රුපියල් මිලියන 6.9ක වටිනාකමින් කොටස් විදේශීය ගමසින් විකුණුම් කරලා තිනවා දිනේ. ඒ වගේම එක් කොටසක් විකුණුම සාමාන්‍ය වෙනවෙන රුපියල් 39.70යි. ලයිස්තු හතරවෙනි ස්ථානයේ ගන්නේ ලංකා ලුබ්‍රිකන් සමාගමේ කොටස රුපියල් මිලියන 4.45ක වටිනාකමින් කොටස් විකුණුම් කරලා තියෙනවා විදේශීය ගමසින් අදිනේ. ඒ වගේම කොටස විකුණුම සාමාන්‍ය විල වෙන්නේ රුපියල් 91.20යි. සහ ලයිස්තු අවසාන වශයෙන් අපිට දැක් ගන්න පුළුවන් ඇඩ්නේෂනල් බැංකු චන්දබලි සහිත කොටස රුපියල් මිලියන 2.96ක වටිනාකමින් කොටස් විකුණුම් කරලා තියෙනවා විදේශීය ගමසින් අදිනේ. ඒ වගේම කොටස විකුණුම සාමාන්‍ය විල වෙන්නේ රුපියල් 114.20යි. ඒ ඔබ දැක්ක අදිනේ කැපී පෙනෙන විදේශීය විකුණුම් ප්‍රමාණ වාර්තා කරපු කොටස්. හොඳයි දත්තපදයෙන් කතා කරන දෙන්නේ ප්‍රමාණය අපිට අදිනයට. දැන් අපි අවධානය කරමු අදින දින කොටස් වලට හැසිරීමට. මම ඔබට විශ්ලේෂණයේ ආරම්භයේදී කිව්වා වගේ අපි දැක්ක අදිනේ කොටස් වල ගණන්වන කාලය පුරාවටම මන්දගාමී ස්වරූපය ආරම්භයේදී ඉහළ මට්ටමකින් සුළු ඉහළ මට්ටමකින් පටන් ගත්තත් ඉතාමත් නබෝ වේලාවකින් අපි දැක්ක සමස්ත මිලසකේ සුපුරුදු රටාව ආරම්භ වෙනවා. විකුණුම් පීඩනය එතනින් ධම්ම පටන් ගන්නවා. සමස්ත මිලසකේ පහළට ගමන් කරනවා අපි දැක්කා. ඉන්පසු මේ පහළ මට්ටමේ ඉඳන් අපි දැක්කා පොඩි පොඩි ඉහළ යාම් සහ පහළ යාම් එක දිනේ පුරාවටම මන්දගාමී ස්වරූපයක් එහෙම නැත්නම් මන්දගාමීව හැසිරෙනවා. ඒ වගේම හෙට දිනේ සමස්ත මිලසකේ හැසිරීම ගැන කතා කරනවා නම් හෙට දිනේත් අපිට මන්දගාමී ස්වරූපයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැනට තියෙන විකුණුම් පීඩනය, දැනට තියෙන අඩු පිරවටුම් ප්‍රමාණය, අඩු සහභාගීත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන් දිනයක් හෙට දිනයක්. මොකද තාක්ෂණ අනුකූලව තාමත් කොටස් වල සමස්ත මිලසකේ ඍණාත්මකයි දානිකව ගත්තහම ඉතින් ඒ නිසා අනේ වගේ හැසිරීමක් අපිට හෙට දිනේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම නැවතත් මතක් කරන්න දැනට කොටස් වල පුළුවන් බොහොම තීරණාත්මක අවධියක එහෙම නැත්නම් සම්වර වෙන්න උත්සාහ දරන අවස්ථාවක කියලා කිව්වොත් මං හිතන්නේ මන් ඉවරදි. හොඳයි ඒක මතක් කරමින් අද අපි ඔබෙන් සමු ගන්නවා. අද විශ්ලේෂණයේ ඔබ සිල්ලා දනට පැහැදිලි කියලා මං හිතනවා. ඒත් ගැටළු දිනන කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරන්න. ඒ වගේම ඔබට අපහ සම්බන්ධ වෙන්න පුළුවන් Twitter වගේ Instagram හරහා. ඊට අදාළ link පහළ description තීරුව දක්වනවා. ඉතින් මේ හරහා ඔබට අපහ සම්බන්ධ වෙන්න පුළුවන් සාර්ථක ආජයෙක් වෙන්න ඕල්ටි මැජික් වෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. ඒ දෙයට මඟ පාද ගන්න පුළුවන්. හොඳයි. ඒ දෙයට මතක් කරමින් නැවතත් හෙට දිනේදී ඔබ සිල්ලා දන අද කොටස වල හමු වෙන තෙක් ඔබ සැමට ආයුබෝවන්.